ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ ලෝක කුසලානයකට පසුව කලාපීය වශයෙන් පැවැත්වෙන විශාලම ක්‍රීඩා තරඟාවලිය විදිහට අපට හඳුන්වන්නට පුළුවන් ආසියානු කුසලානය මේ ඉතාමත් වැදගත් සහ ජනප්‍රිය තරඟාවලියක් ලෝකයේම විශේෂයෙන්ම රාජ්‍යයන් හයක් මේ වන විට මෙයට සහභාගී වන නිසා ලෝක කුසලානයෙන් පසුව නැත්නම් චැම්පියන්ස් කුසලානයෙන් පසුව පැවැත්වෙන විශාලතම තරඟාවලිය බවට පත්වනවා මේට විශාල දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා 1984දී තමයි මේ ආරම්භ වන්නේ ඒ වන විට සිටින්නේ කණ්ඩායම් තුනක් පමණයි ශ්‍රී ලංකාව ඉන්දියාව පකිස්තානය පමණයි පසුව බංග්ලාදේශය එකතු වී තිබෙනවා ඒ 1986දී ඒ වන විට කණ්ඩායම් හතරක් පමණයි සිට තිබෙන්නේ 2004 දක්වාම ඉන් අනතුරුව තමයි එක්සත් අරාබියේ මිරාජ්‍ය හොංකොං එකතු වී තිබෙන්නේ 2004දී 2014දී තමයි ඇෆ්ගනිස්තානය එකතු වී තිබෙන්නේ ඒ අනුව මේ වන විට පළවෙනි වටය විදිහට තරඟාවලියකුත් ඉන් අනතුරුව දෙවන වටය නැතිනම් කණ්ඩායම් හයක් සමගින් පූර්ණ තරඟාවලියකුත් පැවැත්වීමට තරම් මේ වන විට ක්‍රිකට් ක්‍රීඩාව ජනප්‍රිය වී ඇති බව තමයි පෙන්වන්නේ 1984ත් 2022ත් ගත් විට අවුරුදු 40ක් ආසන්න වන විට කණ්ඩායම් 3 මේ වන විට කණ්ඩායම් 6ක් ප්‍රධාන තරඟාවලියට ක්‍රීඩා කරන තත්ත්වයට ආසියාවේ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු වී ඇති බව තමයි පෙනෙන්නේ එසේ වෙතත් අවසාන වශයෙන් තරඟාවලියක් පැවැත්වුණේ 2018 වර්ෂයේ 2020 තරඟාවලිය පැවැත්වුවේ නැහැ එම නිසා 2022 සහ 2023 කියන වර්ෂ දෙකේදීම පිටපිට ආසියානු කුසලාන පැවැත්වීමට නියමිතයි ශ්‍රී ලංකාව සහ පකිස්තානයට තමයි මේ තරඟාවලි දෙක ලැබෙන්නේ නමුත් ශ්‍රී ලංකාවේ මේ ආර්ථික අර්බුදය සහ දේශපාලන අර්බුදය නිසා අපට අහිමි වුණා තරඟාවලිය නමුත් පකිස්තානයේ 2023දී තරඟාවලිය පැවැත්වීමට සූදානමින් සිටිනවා කෙසේ වෙතත් අපි කතා කරන්නට යන්නේ ආසියානු ක්‍රිකට් ඉතිහාසයේ වැඩිම තරඟ සංඛ්‍යාවක් නායකත්වය දැරූ ක්‍රීඩකයන් එහි අංක 1 බවට පත්වන්නේ MS ධෝනි හිටපු සුපිරි නායකයා ඔහු 2008 සිට 18 දක්වා තරඟ 14කට නායකත්වය දී තිබෙනවා ඉන් අනතුරුව අංක 2ට සිටින්නේ ලංකාව බිහි කළ විශිෂ්ට නායකෙක් මෙන්ම ලෝක කුසලානයේ ජයග්‍රහණය කිරීමේ නායකයා අර්ජුන රණතුංග ඔහු 88 සිට 97 දක්වා තරඟ 13කට නායකත්වය දී තිබෙනවා ධෝනි එක් තරඟයකින් තමයි ඔහුව පසු කරගෙන ගොස් තිබෙන්නේ ඉන් අනතුරුව මහල ජයවර්ධන 2004 සිට 12 දක්වා තරඟ 10කට නායකත්වය ලබා දී තිබෙනවා ආසියානු කුසලානයක ඒ වගේම හතරවෙනි ස්ථානයේ මිෂ්බා උල්හක් 2008-2014 තුල තරඟ 10කට ඒ වගේම ඉන්දියානු හිටපු සුපිරි නායකයා මේ වන විට ඉන්දියානු ක්‍රිකට් පාලකයා සෞරව් ගංගුලි 2000 සිට 2004 දක්වා තරඟ 9කට නායකත්වය ලබා දී තිබෙනවා අනෙක් කාරණේ තමයි ආසියානු කුසලානයක වැඩිම තරඟ සංඛ්‍යාවක් මුහුණ දී ඇති කණ්ඩායම විදිහට ශ්‍රී ලංකාව නම් කරන්නට පුළුවන් එක් දින තරඟ ඉතිහාසයේ නමුත් අපේ මතක ඇති 2016 වර්ෂයේ පැවැත්ුණේ 2020 තරඟාවලියට 2018 නැවත එක් දින තරඟාවලියක් පැවැත්වෙන්නේ කෙසේ වෙතත් ඒ අනුව ශ්‍රී ලංකාව එක් දින තරඟ 50කට මුහුණ දී තිබෙනවා ඉන්දියාව තරඟ 49යි පකිස්තානයේ තරඟ 45යි බංග්ලාදේශයේ තරඟ 43යි මේව තමයි වැඩිම මුහුණ දීපු එක් දින තරඟ ඊට අමතරව 2020 තරඟ ඉන්දියාව තරඟ 5යි බංග්ලාදේශයේ 5යි පකිස්තානයේ 4යි එක්සත් අරාබියේ මිරාජ්‍ය 7යි ශ්‍රී ලංකාව 4යි කෙසේ වෙතත් එක් දින සහ 2020 දෙකම එකතු කළහොත් වැඩියෙන්ම ආසියානු කුසලානයක තරඟ කර තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව සමවනවා තරඟ 54 බැගින් නමුත් එක් දින තරඟ වැඩිම සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ඒ වගේම ඉතිහාසය තුළ වැඩිම ශූරතාවය දිනාගෙන තිබෙන ඉන්දියානු කණ්ඩායම ඒ 7 වතාවක් ශ්‍රී ලංකා කණ්ඩායම තමයි අංක 2ට සිටින්නේ. ඔවුන් 5 වතාවක් පකිස්තානය දෙවතාවක් ශූරතාවය ලබාගෙන තිබුණා. බංග්ලාදේශය කිසිදු ශූරතාවයක් ලබාගෙන නැහැ. ඔවුන් අනුශූරයන් බවට දෙවතාවක් පත් වී තිබෙනවා. ශ්‍රී ලංකාව ශූරතාවය දිනාගත් වර්ෂ විදිහට සඳහන් කරොත් 1986, 1997, 2004, 2008 අවසාන වශයෙන් 2014, 2014 වර්ෂය කියන්නේ අපිට ඉතාමත් වාසනාවන්ත වර්ෂයක්. ඒ වගේම ක්‍රිකට් ක්‍රීඩාව පිබිදුණු වර්ෂයක් වගේම ක්‍රිකට් ඉතිහාසයේ වටිනාම වර්ෂය විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. 2020 ලෝක කුසලානයකුත් අපි ජයග්‍රහණය කරා. ඒ වගේම ආසියානු එක් දින තරඟාවලියත් ආසියාවේ ශූරයන් බවට පත් වුණා. ඉතින් මෙවරත් ඒ ආකාරයේම සැකස්මක් සකස් වී තිබෙනවා. නමුත් මෙවර 2020 තරඟාවලියක් නිසා
විසවිස ලෝක කුසලානයට ඔන්න මෙන්න තියා ආසියානු විසවිස තරඟාවලිය පැවැත්වෙන්නේ එම නිසා ආසියානු කණ්ඩායම් වලට ඉතාමත් වැදගත් සහ ඉතාමත් හොඳ පෙරහුරුවක් බවට පත්වේවි ලෝක කුසලානයට මුහුණ දීමට පෙර මේ ප්‍රබල ආසියානු කණ්ඩායම් කිහිපය තරඟකාරීව තරඟ වැදී ලෝක කුසලානයට ඒ දක්ෂතා සමග යාමට ලැබීම නිසා channel එක subscribe කරන්න සීනුව ඔබලා වැඩසටහන් ආපු ගමන් දැනගන්න